කාල සීමාව දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක් මේ කාල සීමාව තුල අනවශ්‍ය ගමන් යාම සිදු නොකර නිවෙස් තුලටම වෙලා ඉන්න කියලයි සෞඛ්‍ය අංශ අපව නිරන්තරයෙන් දැනුවත් කරන්නේ ඊට හේතුව දිනෙන් දින මෙරටින් හමුවන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය මෙන්ම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ලොව පුරා පවතින විවිධ කොවිඩ් ප්‍රභේද මෙරට තුලින් හමු වීමයි එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක කරන්නේ රට තුල කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා වන අතර එවන් තත්ත්වයක් මෙරට තුල ක්‍රියාත්මක වෙද්දී බලධාරීන් රට සංචාරකීන් සඳහා විවෘත කිරීමට පසුගියදා තීරණයක් ගත්තා එලෙස මෙරටට පැමිණෙන සංචාරකීන් සංචාරක බුබුලක් යටතේ මෙරට තුල සංචාරය කරවීමට අදාළ අංශ තීරණය කළත් අපට අත්දැකීමක් තියෙනවා මීට පෙර සංචාරක බුබුලක් යටතේ මෙරටට පැමිණි ඇතැම් යුක්‍රේන සංචාරකීන් සෞඛ්‍ය නීති රීති වලටද නිසි ලෙස අනුගත නොවෙමින් ක්‍රියා කළ ආකාරය එවන් පසුබිමක් තුල මෙලෙස මෙරට සංචාරකීන්ට විවෘත වන්නේ ඇයිදයි ජනතාවට මෙන්ම අපටද ඇත්තේ ප්‍රශ්නාර්ථයක් සංචාරකීන් මෙරටට පැමිණීම රටේ හොඳ ප්‍රවණතාවක් නමුත් මෙරට තුල කොවිඩ් වසංගතය දරුණු ලෙස පවතින මොහතක සහ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාවක මෙන්ම විවිධ කොවිඩ් ප්‍රභේද ලොව රටවල් රැසකින් හමුවන මොහතක සංචාරකීන් මෙරටට ගෙන්වීම පිළිබඳව දෙවරක් තෙවරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතුය රටේ වත්මන් තත්ත්වය තුල සංචාරකීන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් යාල සෆාරි රථ රියදුරන්ද පසුගිය දිනක සිය විරෝධය පළ කළා එමෙන්ම විපක්ෂ නායකවරයාද පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට සංචාරකීන්ට විවෘත කිරීම තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කිරීමකට අතවැණීමක්ද යන්නයි ඒ කෙසේ වුවත් මේ මොහොත වන විටත් සැලකිය යුතු සංචාරකීන් පිරිසක් මෙරටට පැමිණ අවසන් ඒ අනුව එලෙස පැමිණි ප්‍රංශ සංචාරකීන් පිරිසක් අද පොළොන්නරුව ප්‍රදේශයට සංචාරය කිරීම සඳහා මෙලෙස පැමිණියා මෙරට ජනතාවට දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කර කොවිඩ් පාලනය සිදු කරන මොහොතක විදේශීය සංචාරකීන්ට එය ක්‍රියාත්මක නොවන්නේ මන්ද මෙවන් තත්ත්වයක් තුළ සංචාරකීන් ගෙන්වීම තුළින් මෙරටට ලැබෙන මහා පරිමාණ වාසිය සහ මෙරට ජනතාවට ලැබෙන වාසිය කුමක්දයි සියලු දෙනාටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.